අයිබෝවන්. අලුත් අවුරුද්දේ ප්‍රථම බදාදා දවස. 2019 වසරට ප්‍රථම සිත් බැතිරේකාව. මේ උදා වූ 2019 ශ්‍රී සුබ නව වසර හැමෝටම සාභය සතුට සෞභාග්‍ය සපිරි බොම වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා තියෙන රූපහණිය වෙනුවෙන් අපේ කාර්ය මණ්ඩල වෙනුවෙන් විශේෂයෙන් සිත් බැතිරේකාව වෙනුවෙන් දේශබන්දු සෙනරත් ලියනාරච්චි මහත්මයා වෙනුවෙන් හැමෝටම අද වැඩසටහන ආරම්භයේදීම ප්‍රාර්ථනා කරනවා. අදත් වෙන්ද වගේම අපිත් එක්ක ඉන්නවා ඔබේ මගේ අනාගතය ගැන කියන්න ප්‍රවීණ ජෝතිර්වේදී හස්තරේඛා විශේෂඥ ප්‍රවීණ ජ්‍යොතිෂ උපදේශක දේශබන්දු සෙනරත් ලියනාරච්චි මහත්මයා. අයබෝවන් කියලා ගෞරවයෙන් පිළිගන්නවා. අයබෝවන්, සුබ අලුත් අවුරුද්දක් වාසනාවන්. කොහොමද අවුරුදු, කොහොමද නව වසර? ගිය සතිය අපි කිව්වනේ යනවා කියලා නේ මොන්රාගල පැත්තේ බිබිල මැදගමට. කොහොමද ප්‍රතිචාර? අපි එතනින් පටන් ගමුද? මෙහෙමයි, අපි අවුරුදු 40ක් විතර ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ හස්තරේඛාව හැදෑරුවට ඈත ප්‍රදේශවල ගිහිල්ලා එහෙම කරේ නෑ. එහෙම කරන්න හිතිච්ච ප්‍රධාන හේතුව තමයි ඉසිර ගුවන් ඉදිරියටත් තියෙන ලූපායන අපේ වැඩසටහන් වලටත් වැඩියම ප්‍රතිචාර ලැබිච්ච දිස්ත්‍රික්කේ මොනවාද වැඩියම උදිසාර ලැබෙදි සීකේ මොනගල. එනිසා අපිට හිතුණා මාසිකට දවසක් යන්න. අපි ගියා. ඇත්තටම ඒ හිතාගන්න බැරි තරම් ප්‍රචාරයක් තිබුණා. සෑහෙන පිරිසක් ආවා. නමුත් ඒ අයට ඊළඟට ආයි නැවතත් මේ මාසේ අවසන් දෙන තුරාද යනවා. අපි බොහොම පළවෙනි දවසේ ටිකක් දුෂ්කරයි, අමාරුයි. ඒ වුණාට දැන් හැම මාසේ වෙනකොට ඒ දුෂ්කරතාවය අඩු වෙලා ටෙස්ට් එකේ කරන්න පුළුවන් වෙනවා. හැම අන්තිම සෙන්සුරාදා පෙරවරු 6 ඉඳලා පස්වරු 4-5 වෙනකම් වැඩ කරනවා. මාසිකව අවසන් සෙනසුරාදා මේ අවුරුද්දේ. ඒ නිසා මේ අවුරුද්දේ ඉතපියාගේ අපි මොනරගල දිස්ත්‍රික්කයට දෙනවා. අපි ලබන අවුරුද්දේ වලම මේ පැත්ත වෙන දිස්ත්‍රික්ක. ඒකෙදී මෙහෙම විශේෂයක් තියෙනවා කියන්නේ ඒ නායට සමහරලාට අඩුපාඩුවක් ඇති වුණොත් දුර මොකක් හරි තමන් රහගන්න දෙයක් බැරි වුණොත් අපෙන් ඒ අපේ කේන්දර බලන්න ආපු අයට අපේ දුරකථන වලින් කතා කරලා ඒගොල්ලන් ලැබිච්ච තේරෙන්නේ දෙයක් තේරුම් ගන්නත් පුළුවන් වෙනවා. තවත් එකක් තියෙනවා, ලබ මේ මාසේ අන්තිමේ සෙන්සුරාද දවසට එන අය පුළුවන් නම් වේලපැහැන් අපිට කතා කරලා වෙලාව අරගෙන ඉන්න. එතකොට මොකද හේතුව, අතිවිශාල සෙනගක් මේ දරේ ආවා. අපි සතුටු වෙනවා සෙනගක් එන එක. නමුත් හරියට හැමෝටම කරන්න වේලපැහැන් අපිට දැනුම් දීවත් වෙලාව අරගෙන ආවොත් තමයි වඩා හොඳයි. අපි නිතර සිද්බඳි රේඛාන බව දැනුවත් කරනම්. එතකොට හැම මාසයකම අන්තිම සෙනසුරාදා රජමහත්මයා දැන් මොන්රාගල බිබිල මැදගම ප්‍රදේශයට යනවා. දුරකථන ඇමතුමක් ලබාගෙන කාලය වෙලා වෙන් කරගන්න ඔබට හිතේ හැටියට ගමේ ඉඳන්ම ඔබේ අනාගතය ගැන දැනගන්න පුළුවන්. ඊළඟට මේ මොහු සුභාරංචියක් තියෙනවානේ අපිට රාජ්‍ය නැකත් කමිටුවට එන්න කියලා ඔබතුමාට ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. හොඳයි. ඇත්තටම සීනෙන්වත් දන්නේ නැහැ. 31 වෙනිදා දවල් උදේ කතා කරලා සංස්කෘතික අමාත්‍යංශයෙන් කතා කරලා කියනවා එන්න කියලා. හෙට දවල් 10:00 නැකත් කමිටුවට වරන් දිනවා. ඒ නැකත් කමිටුවට පත් කරපු ලිපිය වාර්තාවේ. ඇත්තටම මම විශ්වාස කරන උගක් වෙලාවට සිත් බැඳි රේඛා වැඩසටහන පිළිබඳව ඇති වෙච්ච ඒ ශක්තිය උඩ තමයි කියලා කතා කරේ. ඒ බලය උඩ කියලා. ඒක නිසා අපි සිත් බැඳි රේඛා වැඩසටහන තමයි ඒ ගැන වැඩිම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වෙනනේ මේ සිංහල සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කියන සංස්කෘතික වැඩක් නේ. මේක නිවැරදිව කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ නැකත් හදන කමිටුව, මේ ප්‍රධාන කමිටුව. දැන් මේ නැකත් හදන කමිටුවෙන් කෙරෙන්නේ පළමුවෙන්ම කෙරෙන්නේ 2020 අවුරුද්දේ නැකත් හදන එක. 19 අවුරුද්ද හදලා ඉවරයි. 2020 නැකත් හදලා විශේෂයෙන්ම අවුරුදු නැකත් ඒ නැකත් හදලා ඉල්ල නැකත් වල තියෙන නිවැරදිභාවයට හදලා දෙන එක තමයි කරන්න ඕනේ. ඒකට තව 10-12ක් ඉන්නවා. ලංකාවේ ඉන්න හොඳම ටිකක් ඉන්නවා. පක්ෂ බෙහෙදෙන් දොරව, ජාති බෙහෙදෙන් දොරව, ආගම් බෙහෙදෙන් දොරව කටයුතු කරන හැම කෙනෙකුටම අනිත් අයට ඉසනමලා අනිත් අයගේ ජීවිතේ අදහස් ඉච්ච කරන්නේ නෙමෙයි. ඇත්තටම ජ්‍යොතිෂයට හිතවත් ජ්‍යොතිෂය ගරු කරන බොහෝ පිටසක් මේ සැරේ තෝරගෙන තියෙන එක ගැන අපි සංස්කෘතික අමාත්‍යාංශයේ ස්තුතිවන්ත වෙනවා. අපිටත් පොඩි අභිමානයක් ආඩම්බරයක් තියෙනවා. සිද්බඳි රේඛා විද්‍යාචාර්ය මහත්මයා අපිට නැකත් හදන රාජ්‍ය නැකත් කමිටු ඉන්නවා කියන එක. ඔබතුමා කියන අලුත් දේවල්, අර තාර්කික දේවල්, පර්යේෂණාත්මක දේවල් නැකත් කමිටුව හරහා රටට ඒ සේවය ලබා දෙන්න පුළුවන් නම් ඒක හරි වටිනවා.
මොකද පත්විම ලිපියට සඳහන් කරලා තියෙනවා කියන්නේ ලාංකේය අභිමානවත් සංස්කෘතිය හා ආචාර ධර්ම ආරක්ෂා කිරීමට ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය ඇසුරෙන් ඔබ කරන සේවාව අගයමින් මේ සුවිශේෂ අවස්ථාව ඔබගේ මෙහෙවර ප්‍රවර්ධනය කිරීම සඳහා යොදා ගන්නු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙනවා කියලයි සංස්කෘතික ඇමතුමත් සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අලුත් අවුරුද්ද ලොකු බලාපොරොත්තු ගොඩක් එක්ක අපි ඉන්නේ රටේ හැමෝම. විවිධ ප්‍රශ්න තියෙන පුළුවන් අපේ ජීවිතේ කතා කරලා මේ අලුත් අවුරුද්ද ගැන කතා කරනකොට දේශපාලනයේ අරෝමියව සියල්ලම අමතක කරලා පක්ෂ ભેදේ අමතක කරලා කතා කරොත් මේ අවුරුද්ද විදේශීය ආධාර ලංකාවට වැඩිම ලැබෙන අවුරුද්ද. එක විදේශීය ආධාර ලංකාවට ලැබීම අවුරුද්ද. ඒ වගේම මේ අවුරුද්ද තුළ කලබලකාරී තත්ත්වය අඩු වෙනවා. නමුත් මම ගිය සතියේ සඳහන් කළා එක්තරා රටට ආදරය කරපු හිතවත් නායකයෙකුගේ හෝ භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ අභාවයක් මේ ළඟදීම තියෙනවා කියලා. එහෙම නැත්නම් අසනීප වීමක් තියෙනවා කියලා. ඒ වගේකුත් මම ගිය සතියේ කතා කිව්වා. ඒ ඇරෙනකොට වෙන ඒක සාමාන්‍ය අවුරුදු පතාම එහෙම දේවල් වෙනවනේ. ඒ ඇරෙනකොට විශාල වරදක් මේ අවුරුදු තුළ ඇති වෙන්නේ නැහැ. ඊළඟට අපේ ජීවිත සාර්ථක කරගන්න අලුත් අවුරුද්දේ ඔබතුමා අපිට ලබා දෙන්න මොනවද? මේ සේවාවන් ගැන කොහොමද ඒ දේවල් ලබාගෙන මොනවද අලුත් දේවල් අපිට අලුත් අවුරුද්ද කියන්නේ? ඒක ලබා ගන්න ඇත්තටම කියනවා නම් උගක් අය උත්සාහ ගන්නවා තමන්ගේ ජීවිතේ ජය ගන්න යම් කිසි ආගමික කටයුතු කරන්න යන්ත්‍රයක් දාගන්න ඒ වගේ. අද උදේ පාන්දරම එක්තරා ඇත්තටම නිවේදනයට සම්බන්ධ එහෙම නැත්තම් ටෙලිනාට්‍යවල සම්බන්ධ තරුණියක් මව්පියන් එක්ක ආවා. ආවම මං කිව්වා මෙන්න මෙහෙම දෙයක් කරොත් හොඳේ කියලා. ඇයි කියනවා මගේ තාව තියෙනවා යන්ත්‍රයක් ජීවම් කරලා ප්‍රබල යන්ත්‍රයක් කියලා. මේ දැන පළවෙනිදී අපි මිටි ඉස්සල්ලත් මේ අපේ තියෙන ලූපයනේ නරමන අහන කැමරෝ කියලා දුන්නා. මොකද්ද ඇයගේ යන්ත්‍රය දාලා තියෙන මිනිත්තුවක්වත් ජීවම් කරලා නෙමෙයි. ඒක නිසා මතක තියාගන්න තමන්ට යම් කිසි ආරක්ෂාවක් කරනවා නම් බෝධි පූජාවක් කරනවා නම් යන්ත්‍රයක් දානවා නම් පෙත් කවියක් කියනවා නම් තමන් එතන සිටිය යුතුමයි. වෙන තැනක ඉඳගෙන ඒක කළා හරියන්නේ. ඊළඟ අද තවත් විශේෂ දෙයක් තමයි අද මම ඒක පෙන්නන්නම් එයාගේ අත. අද මේ පළවෙනි කාලයෙන් පෙන්නන්නම් එක්තරා පිරිමි ළමයෙක් ආව කොහොම පිරිමි ළමයි දෙන්නෙක් දැන් පැය දෙකකට කලින් අපේ ගෙදරට ඇවිල්ලා අත් දෙක පෙන්නුවා. අත් දෙක පෙන්නුවාම කරන් තියෙන මොකද්ද? අත් දෙක පෙන්නුවාම මම බැලුවා අත. දැන් මෙයාට ඕනකම තියෙන්නේ මේක ඇත්තද කියලා දැනගන්න. මෙයා අත බැලුවාම අත මං කිව්වා මේ අතේ හැදියෙන්නම් තාක්ෂණික අත. මේ අතේ හැදියෙන්නම් මේ අතේ තියෙනවා ජීවන රේඛාවේ බාල කොටසේ හරස් රේඛාව විදේශගත වෙන්න ඕන. දැන් මේ අතෙන් කියත හැද කොයි රටේ දින්නේ කියලා. හරි අමාරු වැඩ. මේ වගේ හතරැස් අතක් මේ වගේ ඇඟිලි කොට අත පළල් අතක් තියෙන හතරැස් අතක් තියෙන්නේ කොහෙද? ඔය අත් වර්ගයේ හිම ඉන්නේ ජපානයේ. මං ඒ ළමයට කිව්වා ඔබ දුප්පුතා ඉන්නේ ජපානයේද කියලා. ඇත්තටම කියනවා ඔව් විශ්මයටවත් වුණා කියලා ටිකක් වෙලා හුස්ම ගන්න දෙතුයි. ඒක නිසා මේ අස්තරේකාව පිළිබඳව මේ අවුරුද්දේ අපි මොකක් මහන්ති ගන්නවා අපේ වැරදටානේ. ඔබ අපෙන් අහනවට වැඩිය ඔබට ඔබේ අත බලා ගන්න පුළුවන් ක්‍රමවේදය කියලා දෙනවා. ඒක තමයි මේ අවුරුද්දේ අපි කරන වැදගත්මදී. අපි හැම වෙලාවෙම මිනිත්තු 10ක් ගත කරනවා. එහෙම නැත්නම් පුළුවන්කමක් තියෙනවා අපි අපේ සභාපතිතුමා ගිහිල්ලා බලමු තව 10ක් වැඩි කරන්න පුළුවන් කියලා. මිනිත්තු 10ක් දෙනවා. ජෝ හස්තරේකා ශාස්ත්‍රයේ ගන්නන එකම වැඩසටහනක්වත් ලංකා ගුවන් විදුලියවත් ඌපුවණියවත් නැහැ. ඒකෙන්ද මිනිත්තු 10ක කාලයක් එක්කෝ මේකෙන් එහෙම නැත්නම් තව මිනිත්තු 10ක් එකතු කරලා හරි ඔබට මුලේ ඉඳලම ඉගන්නන්න මුලේ ඉඳලම දැනුම ලබා ගන්න ඒ දැනුමෙන් අවශ්‍ය ප්‍රයෝජනය ලබා ගන්න. බොරුකාරයින්ද වංචනිකයින්ද අපි පැහැදිලිවම කිව්වා TVN රූපවාහිනියට රූපවාහිනියෙන් කාටවක් කතා කරලා බලාපල කියන්නේ. ඉසිර ගුවන් විදුලියෙන් කාටවක් කතා කරලා බලාපල කියන්නේ. අඳුරන නෑදෑයින්ගේ බලාපල කියන්නේත් නෑ. අපිට එනවා විතරයි බලාප කරන්නේ. මෙහෙම කියන්නේ ඇයි මම? එහෙම තියෙන්නේ රූපවාහිනිය ආයතන දෙක විතරයි. අනේ තම ආයතනයකම තමන්ට කැමති මංගල ආදායන්ගේ යාළුවන්ගේ අදන්න අයගත් බල්ල තමයි බලාපල් කියන්නේ. මොකද ආයතන කීපයක ගියේ ඉන්න මන් දන්නේ. ගෞරවණීය ආයතන දිනවා දින රූපවාහිනිය තව එකක්. ඒ අරනකොට මුගත් දැන් ඔල එහෙම කරන හින්දා අපි එහෙම දෙයක් කරන්නේ නැහැ. අපි ඒවට ගිහිල්ලවත් එහෙම කරේ නැහැ. ඒක නිසා ඊටාම ශ්‍රේෂ්ඨයි අරයා හොඳයි මියා හොඳයි කියන එක යුගර ඔබ ගුවන් ඉදිරියේ රූපවාහිනියට වැඩ කරනකොට කතා කරලා බලන්න ඔබට කතා කරන්න බෑ.
අපිට කතා කරන්න අද අධිකේ ඉඳලා හතර වෙනකන් ඉසිරි ගුවන් ඉදිරියේ ඉන්නවා. පැය දෙකක්ම ඉන්නෝනේ. ඔබ කතා කරලා බලන්න. ඔබ උත්සාහ ගත්තොත් පුළුවන්. ඒ නිසා හැබැයි අපි ඔබට කතා කරන්නේ නැහැ. ඔබයි අපිට කතා කරන්න ඕනේ. ඒක තමයි අපිට දෙන්න තියෙන විශේෂ පණිවිඩය. මොකද්ද? අප තව කෙනෙකුගේ විස්තර දැනගෙන ඒ දැනගත්ත කෙනාට කතා කරලා අපි සියල්ල දන්නවා වගේ පෙන්වන්න අපේ නෙවෙයි. ඔබට තේරෙනවා ඇති මේ ශාස්ත්‍රය ආරම්භ වුණේ කොහොමද? දැන් මේ ශාස්ත්‍රය ආරම්භ වුණේ බුදුන් වහන්සේ උපදින්නත් නැත්නම් බුද්ධත්වයටත් කලින්. ඒක නිසා තමයි බුදුහාමුදුරන්ගේ අසිත තාපසයන්න් සිදුවත් කුමාරයා උපන් වෙලාවේ ගෙහැල්ලා දුන්නාම ඇඬුවේ සිනා වුණේ. මොකද? ඇඬුවේ මොකද? බුදු වෙනවා දැකලා. සිනා වුණේ මොකද? යාට ඉන්න බැරි හින්දා දකින්න. ඒක තමයි ශාස්ත්‍රයේ දින එදා ඉඳලා මෙදිවිච්ච ශාස්ත්‍රයක්. නමුත් මේක බටහිර රටවල් වලට සම්බන්ධ වුණා. ඉන්දියාව තමයි මුල. ඊළඟට විශේෂයෙන් මිසරයේ ඊජිප්තු වගේ රටවල් වලත් තියුණා. චීනයේ ඒ දවස්වල චීන රජ කාලේ ජෝතිෂ දන්නේ නැති කෙනෙකුට ඇමතිකමක් දුන්නේ නැහැ. දැන් අදත් ඇත්තටම එදා සංස්කෘතික අමාත්‍යාංශ දෙවි වෙලාවේ මට ඇහුණ යෝජනාවක් කියනවා. මම එදා ඇත්තට කතා කරේ නැහැ. අපි මේ ජෝතිෂය උගන්න පාසලක් දාමු කියලා. හැබැයි ජෝතිෂය උගන්න පාසලක් දැම්මොත් ස්ථිර වශයෙන් මෙහි ජෝතිෂයේ හතරේකා උගන්න උපදේශකවරයා වෙන්නේ කවුද? මම තමයි. ඇයි? මම අභියෝගයක් කරනවා නෙමෙයි. මට මේ අවුරුදු 40 දොර මමට ආසාවක් තියෙනවා. මොකද තව අවුරුදු 4කට වැඩි ජීවත් වෙන්නේ නැහැ නේ. ආසාවක් තියෙනවා මම ඉගෙන ගත්ත මේ බලගතු ශාස්ත්‍රය ඔබට උගන්න. ඒ නිසා එක්ක එහෙම කරලා තියෙන ටික දෙනයි. ඒකෙන් රූපවාහිනී අපිට මිනිත්තු 5ක 10ක කාලයක් හරි වෙන් කළා. හැමදාම ඔබ වහන්සේ එන්න DNA රූපවාහිනී බලලා මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න. මම ඔබට පෙන්නන්නම් ඉතාමත් ඉක්මනින්. මේ තමයි හැමන් ස්වාමී. හැමන් ස්වාමී තමයි කයිරෝ කියලා එක්කෙනා. මේ තමයි අයිටිස් ජාතිකයෙක්. මෙයා තමයි මේක ආරම්භ කරපු එක්කෙනා. මොකද්ද? බටේර හස්තරේක ආරම්භ කරපු එක්කෙනා. බටේර හස්තරේක ආරම්භ කරපු හැමන් ස්වාමී. ඊළඟට හැමන් ස්වාමීගෙන් ඇති වෙච්ච විප්ලවීය දේ එයා UNO ස්ටාර් ගයිඩ් ටු ද හෑන් පාමිස්ටි පෝල් බෙන්ජමින් කියන මහත්මයා තව ඉදිරියට ගෙනිච්චා. ඕක ගැන දීර්ඝ විස්තරයක් අපි ඉදිරියට කරන්න. විශේෂයෙන්ම ඔබේ අත දිහා බැලුවාම දැන් ඔන්න අතක් පෙන්නන්නම්ම ඔබේ අත දිහා බැලුවාම ඔබට පේනවා ඇති මෙන්න මේ අතේ ඔය පාට වලින් තියෙන්නේ එකෙන් තියෙන්නේ බුදු මණ්ඩලය, දෙකෙන් තියෙන්නේ රවි මණ්ඩලය, තුනෙන් තියෙන්නේ සෙන්සුරු මණ්ඩලය, හතරෙන් තියෙන්නේ ගුරු මණ්ඩලය, පහෙන් තියෙන්නේ සිකුරු මණ්ඩලය, හයෙන් තියෙන්නේ චන්ද්‍ර මණ්ඩලය, හතෙන් තියෙන්නේ කුජ ජන්ම තත්ත්වය, නවයෙන් තියෙන්නේ කුජ, අටෙන් තියෙන්නේ කුජ තලා. මේ විදිහට ඔබගේ අත ගැන ඔබට මේ අනිත් පින්තූරේ තියෙන තවත් පින්තූරයක් තියෙනවා. මේකේ තියෙන රේඛාවල් තියෙන විස්තර. මේවා ගැන දීර්ඝ විස්තරයක් තේරුම් කරලා දීම, අවබෝධ කරලා දීම අපි යම් කිසි උත්සාහයක් ගන්නවා. මේ අවුරුද්ද තුළ ඔබට ඔබේ දැනුම වැඩ කරන අපි ළඟට නෑ ඇවිල්ලා ඔබේ අත ඔබටම බලා ගන්න පුළුවන් ශක්තිය ලබා ගන්න. ඔන්න ඕකයි අලුත් අවුරුදු ටැග්. අලුත් අවුරුදු බලාපොරොත්තු නිරාජ මහත්මයා කියනවා මේ අවුරුද්ද ඇතුළත අපිට ජ්‍යොතිෂ උගන්වනවා, හස්තරේඛා උගන්වනවා. අපිටම අපේ අත බලාගන්න යම් තාක් දුරකට අපිට හැකියාවක් ලබා දෙනවා. ඒ බලාපොරොත්තු අපි තියාගමු. බලන්න සිද්ධ රේඛා මේ අවුරුද්ද ඇතුළේ මෙතුම අපිට ජ්‍යොතිෂ පාඩමක් කියලා දෙයි. මේක හරි වටින අදහසක්, හරි වටින යෝජනාවක්. හස්තරේඛා පිළිබඳව ඇත්තටම අපි අභිමානයෙන් කියනවා. මේ පිළිබඳව වැඩදරන් කවුරු කිව්වත් කොහොම කරත් මොනව කරත් ශාමික මහත්මයාත් මමත් තමයි මේ හස්තරේඛා වැඩදරන් 2007 නොවැම්බර් මාසේ ඉඳලා වැඩි වශයෙන්ම කරේ ලංකාවේ. ඒ වගේම තමයි මේ අවුරුද්දේදී අපි තමයි තියෙන රූපවාහිනී ඉතිරි ගුවන් විදුලිය තමයි ඔබට හස්තරේඛාව උගන්වනවා. ජ්‍යොතිෂය කියන වචනේ නෙමෙයි, ඇස්ට්‍රොලොජි නෙමෙයි, පාමිස්ට්‍රි. ඇස්ට්‍රොලොජි වලට පාමිස්ට්‍රි වලට ඇස්ට්‍රොලොජි තෝන, හස්තරේඛාවට ජ්‍යොතිෂය තෝන. නමුත් ඔබට වැඩි වශයෙන් උගන්වන්නේ හස්තරේඛාව. හස්තරේඛා වැඩසටහන් පටන් ගත්තෙත් අපි, පවත්වගෙන යන්නෙත් අපි, තාමත් කරන්නෙත් අපි, ඔන්න උගන්වන්නෙත් අපි. තියෙන රූපවාහිනිය බලන්න මේ අවුරුද්ද පුරාවටම සිත් බැඳි රේඛා. කෙටි විරාමයක් ලබා ගන්න අවසර දෙන්න. විරාමෙන් අනතුරුව ඔබට පුළුවන් අපිට කතා කරන්න 01 1 2 706 1 128 බැඳිරිය දුරකට නම් ගේට කියන්න ඔබේ උපන්දිනය, උපන් වෙලා උපන් ප්‍රදේශයේ මෙතන සිට අපි කියන ඔබේ අනාගතය ගැන ඉතාමත් නිවැරදිව ඊට පෙර ලබා ගන්නවා කෙටි විරාමයක් සිත් බැඳි රේඛාවේ. ජන්ම පත්‍ර සහ හස්තරේඛා පරීක්ෂාව. අලුත් උපන් බිරිඳාට නම, සීලමු වර්ගයෙන් නැකත් සකස් කිරීම සහ විවාහචාරිත්‍ර සිදු කිරීම, අන්තර්ජාලය මගින් පලාපල ලබා දීම, ග්‍රහපල සඳහා මෙනික් සහ යන්ත්‍ර ජීවම් කිරීම.
අනිකුත් විශේෂ සේවාවන් බොහොමයක් එක් උගතෙකුගෙන් ඔබ වෙතට. සිත් බැඳි රේඛා. මණික් ආසරණ ආභරණ අධිකාරිය අනුමැතියලත් පද්මරාග, නිල්කැට, වෛරෝඩි, පුෂ්පරාග ඇතුළු සියලුම මණික් වර්ග වගකීමක් සහිතව නිවසටම ගෙන්වා ගන්න. විශ්වාසනීය ජනතා නාමය සම්පත් ජේම්ස්, පංචායුධ, නවරත්න මුදු, ධර්මචක්‍ර දැන් සුවිශේෂී මිලකට දැන් මම තන්න 0714423902 සම්පත් ජේම්ස් චාකා පන්නේපිටිය බදුල්ල මොනරාගල. නවතත් අපි සිත් බැඳි රේකා සමගින් ඔබේ අනාගතය ගැන කියන්න අපේ වැදිර ඉන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී හස්තරේකා විශේෂඥ ප්‍රවීණ ජෝතිෂ්‍ය උපදේශක දේශබන්දු සෙනරත් ලියනච්චමත්. විවරම අතරතුර ඔබට දැක්ගැනීමට හැකියාව ලැබුණ ලියනච්චමත්මගේ දුරකථන අංකයන් ලිපින අපි වැඩසටහන අවසානයේදීත් මේක නම් මතක් කරන්නම්. කොහොමද සිත් බැඳි රේකා මේ ජෝතිෂ්‍ය සේවෙන් ඔබේ ජෝතිෂ්‍ය කාරණා දැනගන්න ඉටු කරගන්න හැකියාව ලැබෙන්නේ කියලා. දුරකත නැවතුමක් තියෙනවා. ඊටමත් එක්ක දුරකත නැවතුම් ගොඩක් තියෙනවා. අතරින් අපි එකක් ඉක්මනට තෝරගන්න. බලමු කවුද ඉන්නේ කියලා. ආයිබෝවන්. ආයිබෝවන්. ඔව්. කවුද මේ? කොහෙන්ද? කාගේ කේන්දරේද බලන්න. මම ගාල්ලෙන් කතා කරන්නේ දුවේ කේන්දරේ බලන්න. හරි. අපිට කියන්න ඉක්මනට උපන් දිනේ උපන් වෙලාව. 2006 නොවැම්බර් 9 වෙනිදා. 2006 හස්සේ පායි 52 ට පරණ වෙලාවේ. 2006 නොවැම්බර් 9 පරණ වෙලාවෙන් කීයටද? 5:52 හවස. ඔව්. හරි. අපි බලමු 2000 නොවැම්බර් මාසයේ 9 වෙනිදා පරණ වෙලාවෙන් 5:52 හවස කියලයි එතුමිය සඳහන් කරන්නේ. 5:52 වුණාම 5:52 නෙමෙයි. එදා උළුසු දිවි දිවිච්ච වෙලාව 6:22. එතකොට මේ වෙලාවට එන්නේ ලග්නේ නම් මේ මොහොතේ ඔය කියන වෙලාවට තියෙන්නේ මේෂ ලග්නේ. ඔව් මේෂ ලග්නේ තමයි. හොඳයි. දැනගන්න අවශ්‍ය විශේෂයෙන් විශේෂයෙන්ම තුනේ කොටුවේ රාහු ඉන්නෝ මිතුන රාශියේ උච්චයි එක හොඳයි. කේතු චන්ද්‍රයත් එක නමේ ඉන්නෝ එකත් හොඳයි. තියෙන්නේ සිකුරුගේ දසාව. සිකුරුගේ දසාව දිනවල සිකුරු ඉන්නේ උපත්තියේ නමේ ඉන්න ඕනම කෙනෙක් සුබ කරලා දෙනවා. මේ වෙලාවට කිසිම ඉරාස්ත කපලියුත් නැහැ. මම විශ්වාස කරනවා 100% මේ කේන්දරයේ උසස් අධ්‍යාපනයට යනවා කියලා. කෙනේ ඒ ලෙවල් කරන්න හොඳම කාලයක්. හොඳම කාලය. කිසිම අපලයක් නැහැ. ඒ කියන හොඳම කාලය කියන්නේ ගිය අවුරුද්දේ තමයි 2017 අවුරුද්ද තමයි සිකුරු ලැබුවේ. සිකුරු හොඳම ගහයක් වෙනවා මේ කේන්දරේදී. මොකද හේතුව නමේ කොටුවේ ඉන්නේ හින්දාත් ඊට අමතරව සිකුරු ඉන්නේ කේතුත් එක්ක. කේතුත් එක්ක සිකුරු ඉන්නකොට කේතුට සිකුරු නැහැ නේ අර මනමාලකම් කරන්නේ. ඒක තමයි මට අහන්න හිතුණා සිකුරුනේ. සිකුරු කොහොමද කියන්නේ? කේතු ටිකක් සිකුරුේ තියෙන ඒ ආසාවන් අඩු කිරිලක් කරනවා. නරක ආසාවන් අඩු කිරිලා හොඳ ආසාවන් වලටපත් කරන එක ඉන්න හොඳයි. හොඳයි. අපිට ලැබුණ ලිපි ගොඩක් තියෙනවා. ඊමේල්, පණිවිඩ, ඒ වගේම දුරකථන නැඹුරුකට යන්න වෙනවා හැබැයි. බලමු. අයිබෝන් කවුද මේ? හලෝ. ඔව්. දුරකථනයේ විසන්දි වුණා. පුළුවන් නම් නැවත වරක් ඉක්මනින් දුරකථන ලබා ගන්න. අපි ඒ අවස්ථරෙන් ලබා ගමු අපිට ලැබුණ ලිපියක්. පද්මා විධාන මහත්මිය 1945 12 මාසයේ 15 ජන්මලාභය ලැබලා තියෙන උපන් වෙලා විදිහට සවස 6 සඳහන් වෙන්නේ. එතුමිය අහන්නේ සෞඛ්‍ය තත්ත්වය විශේෂයෙන්ම ඉදිරි අනාගතය පිළිබඳව මිතුන ලග්න හිමිකාරණයක් කියලා තමයි අය කේන්ද්‍ර සටහන. මිතුන ලග්න හිමිකාරයෙක්ගේ කේන්ද්‍ර සටහන අපි ගහුවා. පෙන්නුවා, පෙන්වන්නත් පුළුවන්. ඇත්තටම කුජ ශනි දෙකේ කොටුවේ ඉන්න කේන්ද්‍රයක්. කුජ ශනි දෙකේ කොටුවේ ඉන්නවා. නමුත් දෙකේ කොටුව කියන්නේ කටක රාශිය. කටක රාශිය අයිති සඳු ඉන්නේ 11 කොටුවේ 11 2 ග්‍රහයෝ ඉන්නවා. ඒක ආර්ථික ශක්තියක් ඇති කරන්න පුළුවන් කේන්ද්‍රයක්. නමුත් ගැටලුව තියෙන්නේ මේ වෙලාව වෙනකොට ගුරුගේ දශාව තියෙන්නේ. ගුරුගේ මහ දශාවේ තියෙන අන්තර් දශාව තමයි මේ වෙලාව වෙනකොට 2018 12 මාසයේ ඉඳන් රවිගේ අන්තර් දශාව. රවිගේ අන්තර් දශාවයි මහ දශාව සහ අන්තර් දශාව හොඳයි. නමුත් උප්පත්තියේදී ගහ පිහිටීම් වලදී තර්මක හොඳ නැතිකමක් තියෙනවා. මොකද්ද? ඉසේ පැත්තක කැක්කුමක් ඇති වෙන්න පුළුවන්. ඉසේ පැත්තක වේදනාවක් ඇති කරන්න පුළුවන්. ඇස්වල දෝෂයක් ඇති කරන්න පුළුවන්. ඒක හුඟක් වෙලාවට වම් පැත්තේ එහෙම දෝෂයක් ඇතිනකොට මහා ලොකුවක් මේ දෝෂයක් නෙමෙයි. එවැනි සාමාන්‍ය අසනීපයකට පත්වීමට තියෙන ඉඩකඩ වැඩි. ඒක දිනේ වෛද්‍ය ප්‍රතිකාර ලබන්න ඕන.
දොඩාකරෙන් තමයි ඒ පැහැදිලි කිරීම. අපිට තවත් දුරකත නැමතුමක් ලැබෙන බලම කෝදන කියලා. අයිබෝවන් 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 කවුද මේ? ඔව් අපි ඉක්මන්ට කිය හරි අපි ඉක්මන්ට කියන්න උපන්දින උපන් වෙලා කාගෙද මේ කේන්දරේ? හරි අපි උපන්දින 1966 කීවෙනි මාසෙද? හත්වෙනි මාසේ පස්වෙනිද? විසි පහ සමා වෙන අයි දිනය කියන්න හරියටම ඔව් විසි පස්වෙන් උපන් වෙලාව උදේ හතට උදේ හත නේද? උදේ හතන කටකලක් නේද? ලග්නය කටකද? හරි දැනගන්න ඕන විශේෂයෙන් ඉතරම් පැහැදිලි නෑ. අනාගතය ගැන අපි දුව කියමුන. අනාගතයේ නැමේ මේ කටකලක් නම් කටකලක් ඇත්තේ කියලා පිළිගත්තන. චන්ද්‍රය ඉන්නේ තුලාරාශී. චන්ද්‍රය තුලාරාශී ඉන්නකොට තුලාරාශී රයිතිපති බලම් ගද්දුවට තියෙනවා. නමුත් මේ මොහොත වෙනකොට තියෙන්නේ බුදගේ මහදසාව. බුද ඉන්නේ කේන්දරයේ ලක්නේ. ලොකු අපලයක් ලොකු දෝෂයක් ලකින්න පුළුවන් කමක් නැහැ. දැන් මේ වයසට නම් යන්නේ නැතුව ඇති. නමුත් විදේශගත වීමක් තියෙනවා කේන්දරේ. පෑදිලිවම විදේශගත වීමක් තියෙනවා. 9 සහ 12 ග්‍රහවින් එක තමයි විදේශගත වීම තියෙන හේතුවක්. කෙසේ බැලුවත් කේන්දරයේ තියෙන ගහ පීඩීමේදී අර චන්ද්‍ර කේතු දෙන්න ඕන කෙනෙක්ගේ 4 කොටුවේ හිටියොත්, ඕනම කෙනෙක්ගේ සඳුයි කේතුයි 4 කොටුවේ හිටියොත්, සඳුයි කේතුයි 4 කොටුවේ ඉන්න අයට විශේෂ ප්‍රවේශමක් වෙන්න ඕන. පපුවේ ඇති වෙන සෙම පිළිබඳව සෙම නරක් වීමක් වෙන්න පුළුවන්කම තියෙනවා. පපුවේ දෝෂ ඇති වෙන පුළුවන්කමක් තියෙනවා. සඳුයි කේතුයකට ඉන්න අයගේ පපුව විතරක් නෙමෙයි හිත ගැනත් පොඩ්ඩක් බලන්න ඕන. හිතේ වේදනාවල් ඉවසන්න බැරි වේදනාවල් වලට ඇති වෙනවා. ඒක තමයි ඕනම කෙනෙක්ගේ සඳුයි කේතුයි 4 කොටුවේ ඉන්නේ. ඔබට මැදිරියට හරියට පැහැදිලි නැතුනට තුමා කියලා තියෙනවා මේ කරන කිසිදයක් හරියන්නේ නැහැ කියලා. ඔය ලක්ෂණය වෙන්නේ නැති කෙනා නේද? සතුයි හේතු එකට ඉන්න හැම දෙයක් පිළිබඳව හිතට දුකක් ඇති වෙනවා, එපා වෙනවා. කරන කිසිදයක් හරිනෝ ගියට එක දේ හරි දේ සොයාගන්න බලන්න ඕන. අත දිහා කේදරේ දිහා නෙමෙයි, අත දිහා බලන්න ඕන මොනවද කරන්න පුළුවන් කියන එක. මම දකින්නේ මේක ඈත ප්‍රදේශවලට බාහන්න ඇරීම, විදේශ රටවල වලට බාහන්න ඇරීම වගේ ලොකු දේවල් තමයි මට වෙන්නේ. ඒ වගේ සාමාන්‍යයෙන් ව්‍යාපාර ලෝකයේ තොඳ එකක්. තවදුරකට නම් තුවක් අපි ලබා ගමු 0112 706 128 බලමු කවුද ඉන්නේ කියලා. අයිබෝවන් අයිබෝවන් ඔව් මම රත්නපුරෙන් එන්නේ. මදු සංග්‍රහය කතා කරන්නේ. හරි කායි කේන්දරේද මේ? මගේ කේන්දර සටහන කියන්නක උපන් දිනේ උපන් වෙලාව 1997 8:28 වෙලාව රාත්‍රී 11:42 රාත්‍රී 97 8:28. එතකොට එදා දිවිච්ච වෙලාද වෙලා වෙනස් කරපු එක නෙවෙයි? ලග්නේ වෘෂභද? දැනගන්න අවශ්‍ය විශේෂයෙන් මට ඉදිරියේ උසස් අධ්‍යාපනය සඳහා යොමු වෙන්න හැකියාව තියෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය උසස් අධ්‍යාපනය සඳහා යොමු වෙන්න පුළුවන්. මම හිතන හැටියට නම් ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සූදානම් වෙලා ඉන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් යන්න පුළුවන් ස්ථිර වශයෙන්. තාම ඔබට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට තේරුන්නේ නැද්ද? විභාගය කර දුරකථනය විසන්දි වෙලා අනිවාර්යම පුළුවන්. අනිවාර්යම පුළුවන් වෙන හේතුව තමයි පුරුෂ බලක්‍රියට හොඳම දසාව තමයි සෙනසුරු. නරකම ග්‍රහයනේ සෙනසුරු. පුරුෂ බලක්‍රියට රාජෝක්කාර ග්‍රහය. සෙනසුරුගේ දසාව තියෙන්නේ ඊට අමතරව කේන්දරයේ දිහා බැලුවාම ග්‍රහ පීඨීම් වලදී උසස් අධ්‍යාපනයට යනවාමයි. යන්න පුළුවන් හොඳ ග්‍රහ පීඨීම් තියෙන එකක්, හිත හොඳ යහපත් ගතිගුණ තියෙන හොඳ කෙනෙක්ගේ කේන්දරය. වයසටනේ තමම්ම කතා කරලා ඉතින් මේ දේවල් ගැන විමසවල තරුණයන්ගේ බොහොම තියෙනවානේ බොහොම ඉදිරි ජ්‍යොතිෂ පිළිබඳ යම් විශ්වාසය. මෙහෙම කතා කරොත් හොඳයි කියලා හිතනවා. ඒක විශ්වාසයේ තියෙන ඇති කරේ මම හිතන්නේ ඒක DNA රූපයනේ තමයි ගරුත්වය යන්නේ. මොකද හේතුව ඇත්ත කතා කරනකොට තේරුම් ගල දෙනකොට දැන් අහනකොටම අපි ලක්නේ කියනවා. මිනිත්තුවක් තප්පර ගානයි යන්නේ. ඒ තරම් තප්පර ගානකදී එහෙම කියන්නේ ඔයාගෙන් වේලපෑන් අරගෙන යයි. ඊළාට හේතු කියනවා. ඒ වගේම අපි මේ අවුරුදු තව ඉල්ලීමක් කරනවා
අපේ වැරද්දක් තියෙනවා නම් කරුණා කරලා අපේ වැරද්ද අපිට ලියලවන්න. අපි විවේචනය කරන්න. අපි හරිම සතුටු විවේචනය කරනවා. අපි සාධාරණව බයිනවා. සාධාරණව කියන වෙන මේකයි කරන්න කියන කියලා. අපි ඒක පිළිඅරගෙනවා නම් ගන්න පුළුවන් නැත්නම් අපිට කරුණු කියලා දෙනවා. අපි මේ ඉදිරිපත් කරන හැම දෙයක්ම ඉදිරිපත් කරන්නේ ඔබේ යහපතටයි. ඔබේ අනාගතයටයි. ඔබේ ජීවිතය සපවත් කරගන්නයි. ඒ තමයි මේ අපේ උත්සාහය. ඒ උත්සාහයේ තියෙන රූපాయని ලැබෙන ප්‍රතිචාරයින්ද උදව්වෙන්ද ඔබට යහපතක් කෙරෙනවා. ඒ නිසා මේ අවුරුද්දේ අපිට එහෙම දෝෂයක් වෙනවා කියන්න. ඒ වගේම ඔබ කතා කරනකොට එවනකොට පුළුවන්කමක් තියෙනවා නම් ඔබේ හස්තරේඛාව එවන්න බැරි නම් මේ වගේ පින්තූරයක් එවන්න පුළුවන් නම් මේ වගේ අද පින්තූරයකට ගන්න පුළුවන් නම් ඉතාම හොඳ තත්ත්වයකින් ඔබට අපි බලාපල් තවත් දෙන්න පුළුවන්. පින්තූරේ කියන්නේ ගන්න ෆොටෝ එකක් අරගෙන ඉවෙලා ඒක එවන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට. දැන් බලන්න මේ පින්තූරේ එවුවාම මේකේ තියෙන විශේෂත්වය මං හිතන ඇදී සාමික මහත්මයා සාම දන්නේ නැහනේ. හස්තරේඛාව ටිකක් මේක තියෙන ගන්නකොට මේ අවුරුද්දේ ඉවරයි. දැන් බලන්න මේ ඇඟිල්ල සුලගිල්ල පොඩි. සුලගිල්ල මෙත ඇඟිල්ල ඉහළ පුරුකට වැඩිය පහතයි. මෙන්න මෙතෙන්දි විශේෂත්වයක් තියෙනවා. මේ පිරිමි කෙනෙක්ගේ අතක් විවාහ වෙන්නේ අනිවාර්යයෙන්ම තමාට වැඩිය අධ්‍යාපනයෙන් හෝ එහෙම නැත්නම් උගත්කමින් හෝ එහෙම නැත්නම් වයසින් හෝ එහෙම නැත්නම් කටින් හෝ මොකකින් හරි වැඩි කෙනෙක්ට. හරි. දුරකතනේ බොහෝ වෙලාවක් රැඳීනවා. තවම දුරකතන මුතුම තිබෙනවද බලමු අපි. ඔව් හරි. අපි එක්වෙනි සම්බන්ධ කරගමු. අයිබෝවන්. අයිබෝවන් කවුද මේ? අපිට කෙමින් නැහෙන්නේ. පොඩ්ඩක් අයියෙන් කතා කරමු. ඔව්. හරි. අපිට කියන්නක උපන් දිනේ උපන් වෙලාව. 94 December 11 6:35 උදේ දවසද? රාත්‍රි හවසද? හවස 6:35 94 12 11 කාය කේන්ද්‍රයේද මේ කේන්ද්‍ර සටහනද? මේ පුතාගේ. පුතාගේ. හරි. දැන් මිතුන ලක්නේද? මිතුන ලක්නේ. දැනගන්න අවශ්‍ය විශේෂයෙන් මට දැනගන්න ඕනේ එයාගේ විවාහයයි ඉතිරි රස්සාවක් මොකද්ද කරන්නේ? විවාහය රැකියාව. විවාහයේ පිළිබඳව ගලනකොට මේ ලකේන්ද්‍රයේ විවාහයේ කොහොමද මේකත් ඇත්තටම මේ දවස්වල අපිට හොඳ කේන්දරයක් හම්බෙන්නේ. මේකත් හොඳ කේන්දරයක්. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. ටිකක් ප්‍රමාද වෙනවා කේතුගේ දසාව තියෙන. කේතුගේ දසාව ඉවර වෙන්නේ 2022. 2022 තමයි සිකුල් ලබන්නේ. 2022 වෙනකොට ඇත්තට වයසක් නැහැනේ. අවුරුදු 28යි නෙවෙයි. ඒක 2022 තමයි 94 ඉපදෙලා තියෙන්නේ. 2022 තමයි 22 න් පස්සේ අවුරුදු 20ක්ම හොඳ කාලයක් තියෙන. හොඳ කාලයක් තියෙන මිතුන් ලග්නේ හොඳම දසාව සිකුරු. සිකුරු උපත් ඉන්නේ පහේ කොටුයි. පහේ කොටුව සිකුරු ඉන්න තැනත් හොඳයි. ඒ නිසා ඒ කාලය තමයි හොඳම කාලයක් බවට පත් වෙන්නේ. විශියෝගේ, වශියෝගේ, උභයාචාර යෝගේ, සුනතා යෝගේ, අනතා යෝගේ, දුරාදුර යෝගේ තියෙනවා. පිරිමි සහෝදරයෝ පාලාය ඉන්නවනම් අවුරුදු පහකට වැඩි වෙනසක් අඩුවයි ඉන්නවනම් ඒගොල්ලන්ට හොඳ නැතිකමක් තියෙනවා. තමන්ට නම් වීරත්වයේ ඉදිරිපත් වීමේ ශක්තිය තියෙන හොඳ කේන්දරයක්. විශේෂයෙන්ම මතක ශක්තිය තියෙන කේන්දරයක්. දුරකත නැවතුම ගොඩක් එනවා. හැබැයි දුක් වෙන්න එපා, ධෛර්යමත් වෙන්න එපා. වෙලා ඉවරයි අපේ සිත් බඳි රේඛාවේ. අදට හැබැයි අද 2 ඉඳන් 4 වෙනකන් දවල් 2 ඉඳන් හවස 4 වෙනකන් සෙනරල් ලියාච්ච මහත්මිය ඉන්නවා අපේ TNL ඉසිර ගුවන් විදුලියේ. කල දවසින් මේ දුරකත අංකයමයි 01112706122 කතා කරන්න හොඳ විස්තරයක් ඔබේ අනාගතය ගැන තවදුරටත් පුරා පැය 2:30 ඔබට දැනගන්න පුළුවන් FM 89.1 FM 89.3 TNL ඉසිර කල දවසින්. එහෙමනම් අද දවසට සිත් මෙදි රේඛාවෙන් අපිට සම්බුගෙන යන්න අවසර දෙන්න ලියාගන්න මෙන්න මේ දුරකථන අංක පැහැදිලිව 01113055100 01113055100 අනිත් දුරකථන අංකය 0777311235 0777311235 අනිත් දුරකථන අංකය 0777 302 6302 0777 302 6302 මේ දුරකථන අංක වලට කතා කරන්න වේලාසනින් වෙලාවක් වෙන් කරගන්න මෙතුමා මුණ ගැහෙන්න යන්න ඔබේ අනාගතය ගැන හරියටම දැනගන්න මේ දුරකථන අංක වලින් මෙන්න මේ දුරකථන අංකය 0777311235 කින් දුරකථන අංකයට කැටි පණිවිඩයක් යවන ඔබේ ඊමේල් ලිපිනය සඳහන් කරමින් මුණගැහිසිය හැකි වෙලාවල්, ස්ථානයන්, විදියන් පිළිබඳව සියලු විස්තර ඔබට ඊමේල් පණිවිඩයක් මගින් ලැබීමට සලස්වන්නත් සිත් බඳි රේඛා කාර්ය මණ්ඩලය සූදානම්ින් ඉන්නවා. ඊළඟට මුණගැහෙන්න පුළුවන් තැන් ගෙවල් 2 පන්නිපිටියේ ගණේ මුල්ලේ විස්තර කැවිලි. මෙහෙමයි විශේෂයෙන් තියෙනවා
අවුරුද්ද කතාව 26 වෙනිදා තමයි මම හිතන්නේ ඊළඟ මාසේ මේ මාසේ සෙනසුරාදා අන්තිම සෙනසුරාදා විපිල මැදගමදී හම්බ වෙන්න පුළුවන්. ඒ හම්බ වෙන්නේ නැහැට නැවතත් මතක් කරනවා දැම්මම කතා කරලා වෙලාව වෙන් කරගන්න. වෙලාව වෙන් කර උදේ 6 ඉඳලා අවසන් වෙනකන් කරන්න පුළුවන්. සෙනසුරාදාට. ඊළඟ අනිත් එක තමයි අනිත් දවස් වලට විශේෂයෙන්ම සෞන්දාංගහරුවාද ඉන්නේ කඳාන ගණේ මුල් අතර බොල්ලත 45 වල ජයකොඩි මාවත බොල්ලත කියන ගෙදර. අනිත් දවස් පහේ ඉන්නේ පන්නිපිටියේ දේවරම් වේද යන පාරවල් දෙකකින් එකක් තමයි කැන්ද හේනවත්ත පාර. කැන්ද හේනවත්ත පාර. කැන්ද හේනවත්ත පාරේ 3 මාවතේ 65 25 කියන එක. කැන්ද හේනවත්ත පාරේ සමහරුට යාමතක වෙනින්දේ නම් තුන් සැරයක් කිව්වේ. කැන්ද හේනවත්ත පාරේ 3rd lane එකේ මම නැත්තම් 3 මාවතේ 65 25 කියන ස්ථානයේ තමයි ඉන්නේ. මේ ඔක්කොම මගේ ගෙවල්. කාර්යාල නෙමෙයි. බෝඩ් නෑ. මේ කාර්යාලය කියලා බෝඩ් නෑ. පුජ්ජිරිය ගෙවල්. ඒ නිසා ඔබට එන්න පුළුවන් වෙලාව ගියද? උදේ 4:00ද? රාත්‍රී 4:00ද? ඒ ඕන්න වෙලාව ඔබට එන්න පුළුවන් වෙලාවට අපොයින්ට්මන්ට් එකක් ගන්න. අපි ඒ වෙලාවට ඔබ හම්බ වෙන්න සූදානම්. ඒ වගේම ඔබ නවීන තාක්ෂණත් එක්ක හොඳින් ගනුදෙනු කරන කෙනෙක් නම් පිවිසෙන් මෙතුමාගේ අන්තර්ජාල ලිපිනයේ www.sidmanjareka.lk www.sidmanjareka.lk වෙබ් අඩවිය සියලු විස්තර දැනගන්න පුළුවන් අපේ පසුගිය වැඩසටහන ලැබීමේ හැකියාවත් ඔබට තියෙනවා. ඒ වගේම ඊමේල් ලිපිනේ sbrsenarath@gmail.com මේ ඊමේල් ලිපිනේ ඔබේ කේන්ද්‍ර සටහන් නිවන්න හස්තරේකා සටහන් නිවන්න. ඒ වගේම Facebook, WhatsApp, Viber, Skype මේ ඕනෑම ආකාරයක තාක්ෂණයක් ඔස්සේ මෙතුමාව සම්බන්ධ වීමේ හැකියාව. ඒ වගේම අවසන් වශයෙන් කියන්න තියෙනවා ගිය අවුරුද්දේ අපි කිව්වා ඔබට දරුවෙක් උපන්නාම ලංකාවේ නෙමෙයි ලෝකේ කොහේ උපන්නත් අපිට උපන්න ගාම උපන් වෙලාව එවන්න උපන්න වෙලාව එවන්න අම්මයි තාත්තයි නම් දෙවන්න අපි පැය 22ක් 3ක් ඇතුළත ඉක්මනින් මේවනවා ඉක්මන්නම් එහෙම නැත්නම් පැය 24ක් ඇතුළත අනිවාර්යයෙන්ම නම් 20ක් හදලා ඝන පිහිටවලා ඒකට ගැළපෙන නම් 20ට සමාන නමක් දාන්න පුළුවන් එකම හරියටවල දෙනවා මේක පැය 24ක් ඇතුළත 1000ක් කතා කරත් ඒකට අවශ්‍ය මං කාර්යමල්ලේ සවස් කරලා තියෙනවා ඒකට අවශ්‍ය උගත් අය ඉන්නවා ඒකට අවශ්‍ය සකස් කරලා දෙන්නේ මූලික සකස් ප්‍රමං කරලා දෙන්නේ ඒ කරලා දීලා ඝන පීඩවල නම් ටික හරි ගස්සල් දෙනවා මේක ඉතාම සත්ක්‍රියාවක් හැටියට කරන්න හේතුව මේ නම නිසා ගෙවල් වල ප්‍රශ්න ඇති වෙනවා අදත් හම්බුනවට එහෙම එකක් ඒ නිසා නම හරි නමක් තිබුණොත් විශේෂයෙන් ආපෝ තේජෝ වායෝ පඨවි කියන ඒ දින ආපෝ තේජෝ වුණොත් හොඳ නෑ ඒක නිසා ඒක තියන්න සරගිලිමත් වෙලා ළමයා හම් වෙච්ච ගමන්ම අපිට ඒක දන්වන්න අපිට දැනනවා ගමන් අපිට ඔබට ඒකට අවශ්‍ය ප්‍රතිපත්තිය. ඉතාමත් පහසුවෙන් ඉක්මනින් කිසිදු රස්ති ආදුවකින් තොරව බලාපොරොත්තු වන ආකාරයටම නම් ලස්සන නමක් හොඳ නමක් ගැළපෙන නමක් මෙතුමා හදලා තියෙනවා. අපි නම් ගැන ඉදිරි සතියටයක් වැඩිපුර කතා කරමු ආචාර්ය. එහෙමනම් ඒ මතක් කිරීම එක්ක අද දවසට අපි සමු ගන්නවා සිද්මැති රේඛාවෙන් ලබන සතියේ බදාදා හරියටම 12ට හමු වීම බලාපොරොත්තු වෙනවා ආචාර්ය. බොහොම සුදේ අද දවසෙත් අපි අනාගත ගැන කියන මෙතනට ආවා. දෙරුවන් සරණයි හැම දිනාටම මේ අවුරුදු යහපත් අවුරුද්දක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. එන්න හවස දෙකට ඔබේ ගුවන් විදුලි යන්ත්‍රය අද TNL රූපවාහිනියට ඉතිර ගුවන් විදුලියට හමු කරන්න අද හවස දෙකේ ඉඳලා 4 වෙනකම් ඔබට අවශ්‍ය තවත් කරුණු කියලා දෙන්න. හොඳයි. එවනම් අදට සමු ගන්නවා සිත් බඳි රේඛාවෙන් හැමෝටම වාසනාවන්ත සුබ සතියක් ප්‍රාර්ථනා කරමි.